සුබ දවසක් සියලු දෙනාටම. ඔයාට ඕනේ සල්ලි හොයන්නනේ. හරි. ලොකු දේවල් කරන්න ඕනේ නෑ. අද ඔයා මෙතනින් ස්ටාර්ට් කරන්න. මෙතනින් ස්ටාර්ට් කළොතින් ඔයාට ඕන තරම් සල්ලි මේ මෙතඩ් එක ඇතුළේ ලර්න් කරන්න පුළුවන් වේවි. ඔයා මුලින්ම එන්න ඕනද? කැන්වායකට. කැන්වායකට ඇවිල්ලා එක දෙයක් ඔයා මුලින්ම සර්ච් කරන්න ඕන. ඒ දේ තමයි රීසූම්. රීසූම් කියලා සර්ච් කරාට පස්සේ මේ වෙද්දී කැන්වා එකේ රීසූම් ටෙම්ප්ලේට් විතරක්ම තියෙනවා 11794ක්. ඔයාට මේ කැන්වා එකේ දෙන මේ 11000ම ඔයාට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් කරන්න පුළුවන්. සරලවම ඔයා එනවා කැන්වා එකට ඇවිල්ලා සර්ච් කරනවා රීසූම් කියලා. ඔයාට ඕන ටෙම්ප්ලේට් එක ඔයා ඇවිල්ලා තෝරගන්නවා. අපි කියමුකෝ මේ ටෙම්ප්ලේට් එකට මම කැමති. මට මේක එඩිට් කරන්න ඕන. කරන්න තියෙන මේක උඩ ක්ලික් කරනවා. මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා කස්ටමයිස් දිස් ටෙම්ප්ලේට් කියන ඔප්ෂන් එක. ඊට පස්සේ මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මේකේ තියෙන ඕන එලිමන්ට් එකක් ඕන ටෙක්ස්ට් එකක් අපිට ඕන විදිහට එඩිට් කරන්න පුළුවන්. ඔයාට මේ විදිහින් සමහර විට CV එකක් එහෙම හදන්න අයිඩියා එකක් ඇති. සමහර විට ඔයාට CV එකක් හදන්න පුළුවන් ඇති. සමහර විට ඔයාට CV එකක් හදන්න යන ප්‍රොසෙස් එක ඇතුලේ කිසිම අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. ඔව්. ඔයාට අයිඩියා එකක් නැත්නම් ඊට පස්සේ එන්න ඕන කොහටද? ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා ඔයා මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක දාගන්න ඕන. ඉස්සල්ලාම මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක ඔයා Google එකේ සර්ච් කරන්න. Google එකේ සර්ච් කරාට පස්සේ මේ එක්ස්ටෙන්ෂන් එක එවි. මේ එක්ස්ටෙන්ෂන් එක ඔයාගේ Chrome browser එකට ඇඩ් කරගන්න. Chrome browser එකට ඇඩ් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ChatGPT එක පෙන්වන්නේ. ChatGPT එක පෙන්වනවා වගේම මෙන්න මෙතන එහෙම නැත්නම් මෙන්න මේ prompt එකේ මෙන්න මෙතන ඔයා search කරන්න ඕන resume කියලා. Resume කියලා search කරාට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා ඔයාට creative resume generate කියන option එක. Creative resume generate එකට යන්න. ඇයි මම මේකට ගියේ? මේකට ගියේ reason එක තමයි මෙන්න මේ resume ගත්තට පස්සේ category එකෙන් category එකට occupation එකෙන් occupation එකට එහෙම නැත්නම් සරලවම job එකෙන් job එකට apply කරද්දී resume template එක එහෙම නැත්නම් resume එක වෙනස් විදිහට අපි හදන්න ඕන. ඔයා හිතන්නකෝ මට ඕන වෙනවා resume එකක් create කරගන්න truck driver කෙනෙකුට. Truck driver කෙනෙකුට resume එක ඕනේ නම් මෙන්න මේ extension එක through මම දෙන්නේ මෙන්න මෙතන truck driver resume කියන option එක විතරයි. Truck driver resume කියන option එක දුන්නාට පස්සේ මෙන්න මේ extension එක ChatGPT එකට දාලා තියෙන නිසා මෙයා මට ලියලා දෙනවා truck driver කෙනෙකුගේ resume එකක් create කරනවා නම් සරලවම CV එකක් create කරනවා නම් ඒකට එන්න ඕන elements එහෙම නැත්නම් ඒකට එන්න ඕන components මොනවාද කියන දේ මෙන්න මෙයා මට ලියලා දෙනවා. මට ලියලා දෙනවා නම් එතකොට මට මේකෙන් idea එකක් සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. මෙයාට resume එකක් ජෙනරේට් කරනවා නම් ඉන්ක්ලූඩ් වෙන්න ඕන. එහෙම නැත්නම් ඇතුළත් වෙන්න ඕන කරුණ මොනවාද? ඇතුළත් වෙන්න ඕන කරුණ මොනවාද ගැන අයිඩියා එකක් ගත්තට පස්සේ මේ කරුණුත් එක්ක මට පුළුවන් මේ ටෙම්ප්ලේට් එක ඕන විදිහට එඩිට් කරන්න. මෙතන තියෙන ඉමේජස්, එහෙම නැත්නම් මෙතන තියෙන ටෙක්ස්ට් ඕන විදිහට එඩිට් කළා. ඔයාට පුළුවන් මෙන්න මෙතන ෂෙයා කියන ඔප්ෂන් එක ඇතුලේ, ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඇතුලේ මෙන්න මෙතන ෆෝමැට් PDF ෆෝමැට් එකකින් හෝ PNG ෆෝමැට් එකකින් හෝ කැමති ෆෝමැට් එකකින් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වගේම මෙන්න මෙතන ෂෙයා කියන ඔප්ෂන් එකේ මෙන්න මෙතන මෝ කියන ඔප්ෂන් එක තියෙනවා. මෝ කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටෙම්ප්ලේට් ලින්ක් කියන ඔප්ෂන් එක. ටෙම්ප්ලේට් ලින්ක් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් අපිට ක්‍රියේට් කරගන්න පුළුවන් අපේ රීසූම් එක. එහෙම නැත්නම් අපි මෙන්න මේ විදිහට එඩිට් කරන රීසූම් එක ටෙම්ප්ලේට් එකක් විදිහට යූස් කරනවා නම් ඒක රිෆර් කරන්න ඕන. එහෙම නැත්නම් ඒක දෙන්න ඕන ලින්ක් එක මෙතනින් ජෙනරේට් කරගන්න පුළුවන්. මේ ලින්ක් එක මම මෙතනින් ජෙනරේට් කරගෙන මේක කොපි කරගත්තට පස්සේ මට පුළුවන් මේ ටෙම්ප්ලේට් එක එහෙම නැත්නම් මේ රීසූම් එක ටෙම්ප්ලේට් එකක් විදිහට ඕන කෙනෙකුට දෙන්න. එතකොට එයාට ඕන විදිහට පොඩි පොඩි වෙනස්කම් ඕන විදිහට කරන්න පුළුවන් වෙන විදිහට මට දෙන්න පුළුවන්. එතකොට Canva එකෙන් අපිට පුළුවන් ටෙම්ප්ලේට් එකක් විදිහට ඔෆර් කරන්න වගේම නැත්නම් ඔයාට ඕන ෆෝමැට් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අයියෝ ආ Canva එකෙන් මේ විදිහට CV ටෙම්ප්ලේට් එකක් එහෙම නැත්නම් CV එකක් ජෙනරේට් කරගත්තේ. ඔව්. ලොකු ප්‍රොසෙස් එකකට යන්නේ. ඒ ප්‍රොසෙස් එකට යන්න කලින් මුලින්ම මතක් කරන්න ඕන අදත් මාස්ටර් කෝසස් වලට ඩිස්කවුන්ට් එක අවේලබල්. ඔයාලා ඕන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ මාස්ටර් කෝසස් වලට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩිස්කවුන්ට් ලින්ක් එක යූස් කරලා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට අද පුළුවන් මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙන්න. ස්පෙෂලි එක මේ විදිහට මතක් කරන ගමන් මෙතනින් ක්‍රියේට් කරගත්ත ටෙම්ප්ලේට් එක ඒ වගේම මෙතනින් ක්‍රියේට් කරගත්ත CV එක අරගෙන මම මුලින්ම වෙනවා මේ වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකේ නම තමයි creativemarket.com. creativemarket.com එකට එන්න. ඇවිල්ලා ඔයාලට සර්ච් කරන්න පුළුවන් මේකේ resume කියලා. ඔයා ඇවිල්ලා ඔයාම සර්ච් කරලා බලන්න. සර්ච් කරලා බැලුවට පස්සේ 27000කට එහා result available. මේ වෙබ්සයිට් එක ඇතුලේ මේ විදිහට කට්ටිය රීසූම් සේල් කරනවානේ. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න මේ පළවෙනි වෙබ්සයිට් එක. එහෙම නැත්නම් දෙවෙනි වෙබ්සයිට් එක විදිහට මම මේ වෙබ්සයිට් එකට එනවා.
templatemonster.com මේ වෙබ්සයිට් එක ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා සර්ච් බාර් එක මේ සර්ච් බාර් එකේ මම සර්ච් කරනවා ආරිසූම් කියලා මේ වෙද්දී රිසූම් ටෙම්ප්ලේට් තියෙනවා 4757ක් මේක ඇතුළේ මේ විදිහට ටෙම්ප්ලේට් කට්ටිය සේල් කරනවනේ එහෙම නැත්නම් මම මේ වෙබ්සයිට් එකට යනවා ඊළඟට ගම්රෝඩ් එකට ඇවිල්ලා මම සර්ච් කරනවා රිසූම් කියලා රිසූම් කියලා සර්ච් කරාට පස්සේ රිසල්ට් එකක් අවේලබල් එහෙම නැත්නම් මේ වෙද්දී ප්‍රොඩක්ට් තියෙනවා 2779ක් ඔය ඇවිල්ලා බලන්නකෝ මේක ඇතුළේ රිසූම් සේල් කරනවනේ එහෙම නැත්නම් මම ඊළඟට එනවා මේ වෙබ්සයිට් එකට මේ වෙබ්සයිට් එක envato market එහෙම නැත්නම් themeforest.net මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මම මෙතන සර්ච් කරනවා රිසූම් කියලා සර්ච් කරාට පස්සේ මේකේ රිසූම් ටෙම්ප්ලේට්ස් ලොකු ප්‍රමාණයක් එහෙම නැත්නම් මේ වෙද්දී 2124ක් අවේලබල් ඒවා ලොකුවටම සේල් වෙලා තියෙනවානේ ඔයාලා බලන්න පුළුවන් මේ ටෙම්ප්ලේට් එක මේ ටෙම්ප්ලේට් එක කොච්චර සේල් වෙලා තියෙනවද මේ ටෙම්ප්ලේට් කොච්චර සේල් වෙලා තියෙනවද කියන දේ සුට්ටක් ඔයාම ඇවිල්ලා බලන්න ඔයාම ඇවිල්ලා බලනවා වගේම එහෙම නැත්නම් මම Etsy එකට එනවා Etsy එකේ ඇවිල්ලා මම සර්ච් කරනවා රිසූම් කියලා සර්ච් කරාට පස්සේ මාරම ලොකු රිසල්ට් එකක් එවි මේ කට්ටිය ඔක්කොම සේල් කරනවානේ රිසූම් ටෙම්ප්ලේට් එතකොට පළවෙනි ඔපෂුනිටිය මේ පළවෙනි ඔපෂුනිටිය හොඳේ ඔයාට පුළුවන් නම් මෙතනින් රිසූම් එකක් ජෙනරේට් කරගන්න එහෙම නැත්නම් සරලවම මෙතනින් පුළුවන් නම් ඔයාට රිසූම් එකක් ක්‍රියේට් කරගෙන ටෙම්ප්ලේට් ලින්ක් එක ක්‍රියේට් කරගන්න ඔයාට මුල්ම මාකට් ප්ලේස් එක ඇවිල්ලා ඔයාට සේල් කරන්න පුළුවන් ක්‍රියේටිව් මාකට් එකට එන්න ක්‍රියේටිව් මාකට් එකේ මෙන්න මෙතන තියෙනවා ඕපන් ෂොප් කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාට පුළුවන් ෂොප් එකක් ඕපන් කරලා ඔයාගේ CV එක එහෙම නැත්නම් අදින් ක්‍රියේට් කරගන්න ඔයාගේ රිසූම් එක මේකේ ගෙනල්ලා ඔයාට පුළුවන් සේල් කරන්න ඔයාට කරන්න තියෙන ෂොප් එකක් ඕපන් කරන්න හැබැයි ක්‍රියේටිව් මාකට් එකේ ෂොප් එකක් ඕපන් කරන්න නම් ඔයාට මේ වෙද්දී ඔයාගේ පෝට්ෆෝලියෝ එකක් හදලා තියෙන්න ඕන අපි ගියමුකෝ ඔයා එන්න ඕන Behance එකට ඔයා පෝට්ෆෝලියෝ එකක් එහෙම හදලා නැත්නම් පෝට්ෆෝලියෝ එක මොකක්ද කියන්නේ දේ ගැන අයිඩියා එකක් නැත්නම් යන්න behance.net එකට ගිහිල්ලා මම සර්ච් කරනවා රිසූම් කියලා සර්ච් කරාට පස්සේ ඔයාට පේනවා ඇති පෝට්ෆෝලියෝ එහෙම නැත්නම් රිසූම් පෝට්ෆෝලියෝ මේකේ හදලා තියෙනවා ඔයාට පෝට්ෆෝලියෝ එක නැත්නම් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ පෝට්ෆෝලියෝ එක හදන එක ඒ කියන්නේ ඔයාගේ වැඩ ටික මේකේ චුට්ටක් කලෙක්ෂන් එකක් විදියට හදන්න ඕන මේ විදිහට මෙයාලා පෝට්ෆෝලියෝ හදලා තියෙනවා ගිහිල්ලා බලන්න ඔයාට ඩිය එකක් ගන්න පුළුවන් වෙවි මේ තියෙන පෝට්ෆෝලියෝ එහෙම නැත්නම් යාට රිසූම් එකක් හදන්න පුළුවන් ඒ රිසූම් එක හදන එකේ පෝට්ෆෝලියෝ එක තමයි මේ තියෙන්නේ මේ විදිහට ඔයාගේ පෝට්ෆෝලියෝ එක ඔයා මේක ඇතුලේ behance.net එක ඇතුලේ හදලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ක්‍රියේටිව් මාකට් එකට ඇවිල්ලා ඔයාට පුළුවන් ඕපන් ෂොප් කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාගේ ෂොප් එක ඕපන් කරන්න රික්වෙස්ට් කරන්න ඔයා මෙතනදී ඔයා behance එකේ ඔයාගේ පෝට්ෆෝලියෝ එක හදලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ෂොප් එක ඕපන් කරන්න දෙනවා ඔයාට ක්‍රියේටිව් මාකට් ප්ලේස් එකේ ඒ වගේම තමයි ඔයාට එන්න පුළුවන් දෙවෙනි මාකට් ප්ලේස් එක ටෙම්ප්ලේට් මොන්ස්ටර් එකේ ඔයාලා ඕනම කෙනෙකුට පුළුවන් ඕත කෙනෙක් විදිහට එහෙම නැත්නම් මෙන්න මේකේ become an author එහෙම නැත්නම් මේකේ යටටම යන්න යටටම ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා become an author කියන ඔප්ෂන් එකෙන් ගියාට පස්සේ ඔයාට පුළුවන් මේ ටෙම්ප්ලේට් මොන්ස්ටර් එකේ ඔයාට පුළුවන් මෙතනින් හදාගන්න ටෙම්ප්ලේට් එක සේල් කරන්න ඕනේ නම් ඒ වගේම තමයි ගම්රෝඩ් එකේ තෝනම කෙනෙකුට account එකක් හදාගන්න පුළුවන් account එකක් එහෙම නැත්නම් මෙන්න මෙතනින් තියෙනවා start selling කියන ඔප්ෂන් එක start selling කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාට පුළුවන් ගම්රෝඩ් එක ඇතුලේ සේල් කරන්න ලිස්ට් කරන්න ගම්රෝඩ් එක ඇතුලේ සේල් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා ගම්රෝඩ් එකට ට්‍රැෆික් එක drive කරන්න ඕන ඔයාගේ social media ඇතුලේ එතකොට මේ website එක ඇතුලේ ඔයා සේල් කරනවා නම් ඔයාගේ එහෙම නැත්නම් ඔයාගේ sales revenue එකෙන් 10% commission එකක් ගම්රෝඩ් එකෙන් ගන්නවා ගම්රෝඩ් එකෙන් ගන්නවා ඉතින් ටික ඔයාට දෙනවා ඒ වගේම තමයි මේ website එක එහෙම නැත්නම් envato market place එකේ ඔයාලා ඕනම කෙනෙකුට සේල් කරන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා start selling කියන ඔප්ෂන් එකෙන් ඔයාට පුළුවන් මෙන්න මේකේ envato එකේ ඕත කෙනෙක් වෙලා ඔයාට පුළුවන් ඕනේ නම් ඔයාගේ resume template එක මේකට ගෙනල්ලා සේල් කරන්න පුළුවන් වගේම මේ වෙද්දී ඔයා Etsy support country එක මේ වෙද්දී මේ country එක residency හෝ ඔයාගේ කවුරු හරි මේ country එක ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා Etsy එකේ account එකක් හදවගෙන අනිවාර්යෙන්ම ඔයාට පුළුවන් Etsy එකේ seller කෙනෙක් විදියට ඔය resume template එහෙම නැත්නම් මෙන්න මේ digital assets සේල් කරන business එක start කරන්න. ඔව් මේ පළවෙනි concept එක තමයි. ඔයාට පුළුවන් නම් resume හදන්න. ඔයාට පුළුවන් ඒ resume template සේල් කරන්න. සේල් කරන්න තියෙන marketplace ටික තමයි මම කිව්වේ. මේ හැම marketplace එකම කිසිම ප්‍රශ්නයක් නැහැ. Payout එක ඔයාට pay near true ගන්න පුළුවන්. ඒ වගේම තමයි Etsy එකේ
Etsy support country එකක් ඉන්නවා නම් PayPal through වට payout එක ගන්න පුළුවන්. එතකොට payout එකත් ප්‍රශ්නයක් නැත්තම් මෙන්න මේ website වල වැඩ කරන process එකේ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුළුවන් ඔයාට comment කරන්න. මම කියලා දෙන්නම් process එක. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක්. ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් comment කරන්න. නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මේ marketplaces වල ඇවිල්ලා ඔයාගේ resume template business එක start කරන්න. ඊට පස්සේ මම නැවතෙනවා Google එකට. Google එකට ඇවිල්ලා search කරනවා resume කියලා. Search කරනවත් එක්කම මෙන්න මේ resume කියන keyword එකට කොච්චර search volume එකක් තියෙනවද Google එකේ USA based වැඩිපුර search කරන keyword එකක්. එහෙම නැත්නම් ලොකුවටම search කරන keyword එකක් තමයි. මෙන්න මේ resume කියන්නේ resume කියන keyword එකේ මෙච්චර ලොකු search volume එකක් තියෙනවා නම් මම මේක in deeply analyze කරනවා. මේ තියෙන in depth analyze එක වැඩිපුරම search කරන්නේ Indian වල, දෙවිනියට search කරන්නේ USA වල. USA වල search කරනවා මේ වෙද්දී එහෙම නැත්නම් 450,000 monthly base ඒක මෙන්න මෙතන තියෙනවා keyword variation analyze එක. මේ keyword variation analyze එක මේ වෙද්දී club එකට upload කරලා තියෙනවා. ඒක download කරගන්න. ඒක download කරලා බලන්න. ඒක analyze කරන්න. Analyze කරාට පස්සේ ඔයාලට පේනවා ඇති resume කියන මෙන්න මේ concept එක ලොකුවටම search කරනවා. ලොකුවටම search කරනවා වගේම මම මෙතනදි keyword difficulty එක. මොකද ඔයා beginner කෙනෙක් විදියට keyword difficulty එක ගොඩක් වැඩි keyword use කරද්දී ඔයාට බැරි වෙනවා Google එක ඇතුලේ වැඩක් ගන්න. Google එක ඇතුලේ වැඩක් ගන්න බැරි වෙනවා වගේම හොඳට මතක තියාගන්න මේකේ CPC එක ලොකු CPC එකක් තියෙනවා. ෂුට්ටක් ගිහිල්ලා බලන්න. මොකද මම ડોකියුමන්ට් එක දීලා තියෙනවනේ. ඔය CPC එක 1 by 1 ඇනලයිස් කරලා බලන්න ලොකු CPC එකක් තියෙනවා. ලොකු CPC එකක් තියෙනවා නම් මෙන්න මෙතන keyword difficulty එක අඩු keyword ටික මම ගන්නවා. අඩු keyword ටික ගන්න reason එක තමයි ඔය සමහර විට beginner කෙනෙක් නම් තාමත් ඔයා මෙන්න මේ keyword තෝරගන්න ඕන. එතකොට මේ keyword තෝරගත්තට පස්සේ මාරම ලේසි මේ Google එක ඇතුලේ අපිට වැඩක් ගන්න. වැඩක් ගන්න. ඔව් මම මුලින්ම මෙතනදි generate කරේ මොකද්ද? ඔව් ට්‍රක් driver කෙනෙකුගේ resume එකක්. ඇයි මම ට්‍රක් driver කෙනෙකුගේ resume එක generate කරේ? ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මෙතන keyword difficulty එක IC mode එක ඇතුළේ මම filter කරාට පස්සේ මෙන්න මේ තියෙනවා එක එක එහෙම නැත්නම් keywords තියෙනවා. Keyword තියෙනවා වගේ මේ keyword එකක් අපිට වැඩක් ගන්න පුළුවන්ද කියන දේ අපි බලන්න ඕන. මෙතනදි තියෙනවා ට්‍රක් driver resume කියලා. ට්‍රක් driver resume කියන එක මම copy කරගන්නවා. ඒක copy කරගෙන ඇවිල්ලා මම Google එකේ search කරනවා. Truck driver resume. Search කරාට පස්සේ ඔයාලට පේනවා ඇති websites තමයි එන්නේ. Website ඔව් website එකක් තියෙනවා මුලින්ම ඒ website එක මම open කරනවා මේ දින ඒ website එක. එහෙම නැත්නම් 7 real truck driver resume example seats ටිකක් තමයි දීලා තියෙන්නේ. Example seat ටිකක් තියෙනවා ෂුට්ටක් ඇවිල්ලා ඔයාලට බලන්න පුළුවන් පල්ලෙහැට ගිහිල්ලා බලුවට පස්සේ මහ ලොකු දෙයක් කරලා නැහැ. Example මෙන්න මේ විදිහට හදාගත්ත resume template ටිකක් විතරයි තියෙන්නේ. ඔව් ඔයාලට පුළුවන් මෙතනින් හදාගන්න. ChatGPT එකෙන් හදාගන්නවා. මෙතනින් edit කරනවා. ඒක download කරගන්න පුළුවන් කියන්නේ ඕන format එකකට. ඒ format එක ගෙනල්ලා ඔයාට බැරි වේවිද ඔයාගේ වෙබ්සයිට් එක ඇතුළේ මේ විදිහට දාන්න. ඔව් මෙයා මේ විදිහට දාලා තියෙනවා. මෙයා මේ විදිහට දාද්දී මේ වෙබ් page එකට විතරක් මේ වෙද්දී monthly කොච්චරක් එනවද Google එක through. Google එක through organically. ඒ කියන්නේ totally free. Organically 2100ක් visit කරනවා. Backlinks තියෙන ලොකු දෙයක් backlinks ප්‍රමාණයක් නැහැ. මේ වෙද්දිනුත් 28යි තියෙන්නේ. අලුතෙන් දාලා තියෙන්නේ. ඔයාට පේනවද මේක එහෙම නැත්තම් මුලින්ම ජූන් වල තමයි දාලා තියෙන්නේ. මේක consistency organically reach වෙනවා. Organically reach වෙනවා වගේම ඔයාලට මේකේ තියෙන ඕන keyword එකක් අරන් search කරන්න පුළුවන් මම දීලා තියෙනවානේ මම දීලා තියෙන නිසා අපි ගමුකෝ මේ වගේ එකක් data engineering resume මේක copy කරගන්නවා මේක copy කරගෙන එනවා Google එකට ඇවිල් search කරනවා search කරාට පස්සේ ආයෙ නැවත result එකක් එනවා ඔයාලට මේ result එකේ කැමති website එකක් open කරලා බලන්න පුළුවන් මේ තියෙන එහෙම නැත්තම් ඔයාලට පේනවා ඉතින් මේ මහ ලොකු දේවල් කරලා නැහැ මේ වගේ template එකේ example එකක් විතරයි දාලා තින්නේ example එකක් දාලා තිනවා example එකක් දාලා තිනවා වගේම ඔයාලට මම කිව්ව template link එකක් ඕනේ නම් මෙතනම offer කරන්න පුළුවන් නම් මේ template එක ඕන කෙනෙකුට use කරන්න මේ විදිහට දෙද්දී ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් මේ web page එකට කොච්චර traffic එක Google එක ඇතුළේ drive වෙනවද ගිහිල්ලා බලන්න Google එක ඇතුළේ ලස්සන traffic එක drive වෙනවා එහෙම නැත්නම් මේක website එකක් විදිහට මේ වෙද්දී ඇවිල්ලා බලන්න පුළුවන් 799,000 visit කරනවා මේ website එක monthly 799,000 visit කරන website එකක් ඔයාට තිබුණා නම් මේ website එක ඇතුළේ earning potential එක අවුරුද්දට 175,000 dollars ලොකු earning potential එකක් කරන්න පොඩි image එකක් දාන එක විතරයි. ඔයාට බැරි වෙයිද මේ concept එක practice කරන්න? ඔව් practice කරන්න පුළුවන් ඔයාට ඕනේ නම් success වෙන්න. Success වෙන්න ඕනේ කියලා හිතනවා නම් ලොකුවට earn කරන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේ concept එක practice කරන්න. ඔයාගේ blog එක ඇතුලේ. අද start කරමුද? ඔයාගේ blog එකක් resume වලට related වෙන විදිහට තීරණය කරන්න. මොකද මම keyword list එකම දාලා තිනවා. ඒ keyword Google එක ඇතුලේ search කරලා බලන්න. ඒවට question ලොකු visitors
එනවද කියලා බලන්න. ඒ concept එක ඇතුළේ ඔයාලට start කළා තින්න ඔයාගේ blog එක. ඔයාලට පුළුවන් වෙවි මේ concept එක ඇතුළේ ලොකු traffic එකක් without effort ඔයාගේ blog එකට ගෙන්න ගන්න. ගෙන්න ගන්නවා වගේම හොඳට මතක තියාගන්න මේ වගේ CPC එක ගොඩක් වැඩි. මෙන්න මේක ඇතුළේ CPC ගොඩක් වැඩි නිසා earning potential එක ගොඩක් වැඩි. එතකොට ඔයාට දෙවෙනි option එක විදිහට ඔයාලට පුළුවන් නම් අද start කරන්න ඔයාගේ blog එක ඔයාට generate කරන්න පුළුවන් වෙවි. Genuine income එකක් ඔයාගේ blog එක ඇතුළේ. මේ දෙවෙනි option එක. තවත් option එකක් තියෙනවා. ඔයාට මෙතන ඇතුළේ resume create කරන්න පුළුවන් නම් පළවෙනි option එක ඇතුළේ මම කිව්වේ sale කරන්න පුළුවන්. දෙවෙනි option එක ඇතුළේ ඔයාට free offer කරන්න පුළුවන් ඔයාගේ blog එක ඇතුළේ. Free offer කළොත් ලොකු ad revenue එකක් generate කරන්න පුළුවන් ඔයාගේ blog එක through. එතකොට third opportunity මොකද්ද? ඒ ගැන කතා කරන්න ඉස්සරින් චුට්ටක් මතක් කරන්න ඕන. blog එකක් කරන්න දන්නේ නැත්නම් මේ master course එක ඇතුළේ තියෙනවා blog එකක් කරන process එක A to Z. ඒ වගේම තමයි ඔයා online business එකක් කරලා stable වෙන්න ආවනම් මගේ recommendation එකක් තියෙනවා ඕන කෙනෙකුට follow කරන්න පුළුවන් ඔයා කැමති නම් විතරක්. මගේ පළවෙනි recommendation එක තමයි YouTube එක. අනිවාර්යෙන් YouTube channel එකක් start කරන්න. YouTube channel එකක් start කළ නැත්නම් දෙවෙනියට start කරන්න තමන්ගේ blog එක. තුන්වෙනියට start කරන්න selling process එකක්. ඒ selling process එකේ එක concept එකක් තමයි dropshipping business එක. අනික් concept එකක් තමයි KDP business එක. තවත් concept ලොකු ප්‍රමාණයක් available. ළඟදිම කතා කරනවා ඒ concepts ටික. ඒ වගේම තමයි මේ step එකෙන් පස්සේ social media stable කරන්න ඕන. Social media තිබ්බොත් සරලවම ඕනම කෙනෙකුට පුළුවන් සල්ලි හොයන්න. ඒ වගේම තමයි මේ ස්ටෙප් එකෙන් පස්සේ තමන්ගේ බිස්නස් එක එහෙම නැත්නම් virtual space එක ඇතුළේ open කරන්න ඕන. මෙන්න මේ master course එකේ කතා කරලා තිනවා කොහොමද ඒ දේ කරන්නේ. ඒ වගේම මේකේ කතා කරලා තිනවා 5 upwork වල වැඩ කරන process එක A to Z. දන්නේ නැති කෙනෙකුට A to Z learn කරන්න පුළුවන්. ඒ වගේම තමයි 5 upwork වල වැඩ කරන්න යද්දී skills ඕනේ. මෙතනදි Photoshop, මෙතනදි WordPress, මෙතනදි video editing, මෙතනදි SEO. මේ ජී skill මම හතරක් හදලා තිනවා. ඕනම කෙනෙකුට පුළුවන් මේ ජී skill හතර හදාගන්න. මේ ස්කිල් හතර හදාගත්තොත් අනිවාර්යෙන්ම ඔන්ලයින් බිස්නස් එකක් ඇතුළේ ස්ටේබල් වේවි. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාට් එකක් NFT හරහා සල්ලි හොයන විදිහත් මම කතා කරලා තියෙනවා. ඔයාට ඕනේ කියලා හිතනවා නම් මේ සබ්ජෙක්ට් ලර්න් කරන්න. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ මාස්ටර් කෝසස් වලට ඇක්සස් කරන ඩිස්කවුන්ට් ලින්ක් එක. අද මොකද ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් අවේලබල්. මේ මාස්ටර් කෝසස් වලට අද ඔයා ජොයින් වෙනවා නම් ඔයාට හම්බෙන බෙනිෆිට් එක KDP මාස්ටර් කෝස් එකට ජොයින් වෙනවා නම් ටෝටලි ෆ්‍රී හම්බෙනවා. ජනවාරි මාසේ ජොයින් වෙන කට්ටියන්ට මෙන්න මේ බුක් 100. මේ බුක් 100 ඔයා ළඟ තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයා KDP එක ඇතුළේ වන් ෂොට් කොට. ඒ වගේම තමයි ඔයාට හම්බ වෙනවා ලයිෆ් ටයිම් WhatsApp සපෝට් එක. ඒ වගේම තමයි 100% ගැරන්ටිය. 100% ගැරන්ට් කරනවා. මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කළා මේ ෆීල්ඩ් එකට ඔයා එනවා නම් අනිවාර්යෙන් මම ඔයා සල්ලි හොයන තැනට ගේනවා. ඔයාට ඕනේ සල්ලි හොයන්නනේ. හරි. ඒකට 100% ගැරන්ටියකුත් එක්කන් දෙන මාස්ටර් කෝසස් ටිකක් තමයි තියෙන්නේ. සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් සල්ලි හොයන්න ඕනේ නම් ඔයාට පුළුවන් අද ඇවිල්ලා මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා ඔයාගේ ජර්නි එක ස්ටාර්ට් කරන්න. ඒ වගේම තමයි පර්සනල් ට්‍රේනින් එකක් ඕනේ නම් මේ ඔන්ලයින් බිස්නස් සම්බන්ධයෙන් ඒ ඔපෂුනිටියක් දීලා තියෙනවා. ඒකත් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම ක්ලබ් එකක් හදලා තියෙනවා. ඔව්. ක්ලබ් එක ඇතුලේ ලොකු රිසෝසස් ප්‍රමාණයක් 2024 කියන අවුරුද්දේ මම ෂෙයා කරනවා. ඒ රිසෝසස් ගන්න ඕනේ නම් ඒ ඔපෂුනිටීස් ඔයාට ලර්න් කරන්න ඕනේ නම් ක්ලබ් එකේ ඔව් ප්‍රී මෙම්බර්ෂිප් එක අරන් තියාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඕනේ නම් ප්‍රෝ මෙම්බර්ෂිප් එක ගන්න. ඒ ඔප්ෂන් දෙක ඇතුලේ කැමති ඔප්ෂන් එක අරන් තියාගන්න මෙම්බර්ෂිප් එක ලොකු දෙයක් ඒ ක්ලබ් එක ඇතුලේ ඔයාට ගන්න තියෙයි. මෙන්න මේ හැම ලින්ක් එකක්ම තියෙනවා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාට පුළුවන් අද ඕන තැනින් ඔය ස්ටාර්ට් කරන්න. ඒක ඒ විදිහට මතක් කරන ගමන් තුන්වෙනි ඔප්ෂන් එක විදිහට ඔයාට පුළුවන් නම් රිසූම් ජෙනරේට් කරන්න. එහෙම නැත්නම් රිසූම් එකක් ක්‍රියේට් කරගන්න. ඊළඟට එන්න 5 එකට. 5 එකේ ඇවිල්ලා සර්ච් කරන්න රිසූම් ඩිසයින්. ඉන්නේ 5400යි. ඒ 5400 කොච්චර ඕඩර්ස් ප්‍රමාණයක් ඩ්‍රයිව් වෙලා තියෙනවද කියන දේ සුට්ටක් ගිහිල්ලා බලන්න. පොඩිම පොඩි දේනේ ඔයාට කරන්න තියෙන්නේ. එකම දේ තමයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේකේ තියෙන ටෙම්ප්ලේට් එකක් හෝ ඔයාගේ රිසූම් එකක් ක්‍රියේට් කරගන්න. රිසූම් එකක් ක්‍රියේට් කරගත්තොත් ඒ රිසූම් එක සේල් කරන්න ඕන තරම් මාකට් ප්ලේසස් අවේලබල්. ඒ වගේම මේ රිසූම් එක අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ බ්ලොග් එකට ලොකු ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න. ඒ වගේම තමයි ඒ ස්කිල් එක ඔයාට පුළුවන් සේල් කරන්න. එකම එක දෙයයි කරන්නේ earning opportunities ලොකු ප්‍රමාණයක් තියෙනවයි කියන දේ identify කරගන්න. identify කරගෙන අද ඉතින් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ concept එක ඇතුළේ කොතනින්
හරි ස්ටාර්ට් කරන්න. කොතනින් ස්ටාර්ට් කරත් ඔයාලට මේ concept එක තුල earn කරන්න පුළුවන් වේවි. Resume එකක් sell කරත් ඔයාලට earn කරන්න පුළුවන් වේවි. Resume එකක් pre-offer කරත් ඔයාලට ad revenue එක generate කරන්න පුළුවන් වේවි. Resume create කරන service එකක් දුන්නොත් ඔයාලට service fee එකක් ලොකු service fee එකක් ඔයාලට ගන්න පුළුවන් වේවි. තීරණය වාගතේ වැඩ කළොත් ඔයා අනිවාර්යෙන් win කරයි. Club members ලයන්ට special concept දෙකක් club එකේ කතා කරලා දෙනවා. ඒ concept දෙක club members ලා ගන්න. ඒ opportunity එක ගන්න වගේම අද වැඩ start කරන්න success වෙන්න ඕනේ නම් ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් comment කරන්න නැවතත් මතක් කරනවා දැන් නැති subject එකක් තියෙනවා නම් ඔයාලා ඕනම කෙනෙකුට පුළුවන් video එකේ description එකේ තියෙන මේ master courses වලට join වෙලා ඒ subject එක learn කරලා මේ field එකට එන්න මොකද 100ට 100 guarantee එකක් මේ master courses වල තියෙනවා ඒ දෙත් එක්ක අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක් video හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න කියලා ආරාධනා කරනවා